අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරු ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවි. පට්ටිපොළ අඹේ වෙල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. අමායා හිල්ස් ශාලාවට මුලින්ම ඇතුළුය සපුය. කෙල්ලව අතින් අල්ලාගෙන ආවේ ජයන්තය. සිරිත හැමය. මනමාලියව කැඳාගෙන එක්කාගෙන එන්නේ මනමාලියගේ තාත්තාය. ජයන්ත මේ ලස්සන දුව අතින් අල්ලාගෙන ආවේ ආඩම්බරේනි. හීතුවට වඩා සෙනගක් අමායා හිල්ස් ශාලාවේ උන්නෝය. ජයන්තර සතුටක් දැනුනේ. ඔහු සුජාතා දෙස බැලුවේ සිනාබරවය. සුජාතා ආවේ සපු මල්ලත් අතින් අල්ලාගෙනය. ඔයත් කවදාහරි සුදු නෝන කෙනෙක්ව මේකි බඳි. සුජාතා කියද්දි සපු මල් ඇඹරී සිනාසුනේය. තාත්තේ ජයන්ත කතා කළේය. දයාසිරි මහතා ලංවිය. කෙල්ලව පෝරුවට නැග්ගද්දි තාත්තත් ළඟ ඉන්න ඕන. ජයන්ත එහෙම කියද්දි දයාසිරි මහතාගේ දැස් තෙමින. ඇත්තටම මේ කෙල්ලව හැදුවේ ඔහු සුජාතාත් බව ජයන්ත දනි. ජයන්ත සපෝත් සමග පෝරුවේ වම්පස උන්නේය. දයාසිරි මහතාද ඒ ළඟම උන්නේය. සපෝගේ දිනෙත් තිබ්බේ දොරකඩ වෙතය. සාගර ශාලාවට ආවේ චන්න සමගය. රැස්වීවුන් සියල්ලන්ම මනමාලිය දෙස බැලුවෝය. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැති අඩුව දරුවිට දැනෙන්නේ අදවන් දිනකය. දයාසිරි මහතා කොල්ලාගේ තත්ත්වය තේරුම් ගත්තේය. පුතා, තාත්තේ, ඔයා කෙල්ලව පෝරුවට නැග්ගන්න. මං පුතාව නැග්ගන්නම්. හොඳයි තාත්තේ. සපුගේ දිනෙ තෙමී ගියේය. ඇයට ඔහුව පෙනුනේ රාජකුමාරයෙක් මෙනි. ඔයාගේ ජීවිතේට අද ඉඳලා මං ඉන්නවා. මං ඔයාව තනි කරන්නේ නැහැ. සපු සිතින් කීවාය. අම්මේ, සාගර නැවතුනේ සුජාතා ළඟය. පුතේ, අද කුමාරයෙක් වගේනේ. චූටි මැණිකගේ ලස්සන බලන්නකෝ. සාගර කීවේ ලෝභකමිනි. දැන් ඉතින් කෙල්ල ඔයාගේ පුතේ. සුජාතා කියද්දි ඇගේ ඇස්සල කඳුලය. දෙන්න දෙපැත්ත ඉඳගෙන බලාගෙන උන්නෝය. වේල් එක නිසා කෙල්ලගේ මුහුණ පෙනෙන්නේ පුංචි දැල් අතරනි. මේ මල තමාට හිමුවේ කොහොමදයි සාගර සිතුවේය. පෝරුවේ චාරිත්‍ර කරන ගම්පොළ වෙද මහත්තයා නැකත් ලංවෙද්දි පෝරුව ළඟට ආවේය. මං බුදුගුණ කියද්දි දෙන්නව පෝරුවට නැග්ගන්න එහෙනම්. ගම්පොළ වෙද මහත්තයා හඬ නගා බුදුගුණ කීවේය. නැකත එළමිනි. නගින පුතේ. දයාසිරි මාතා ආදරෙන් කොල්ලාව පෝරුවට නැග්ගුවේය. බුදු සරණයි කියලා නගින්න මෙනික. සපු පෝරුවට ගොඩ වූයේ සාගර දෙස බලාගෙනමය. සාගර බලාගෙනම උන්නේ තම මනමාලියේ දෙසය. අහලා තිබ්බට අදයි සුරංගනාවියක්ව දැක්කේ. මේ අපේ චූටි මැණිකම නේද? සාගර ඇසුවේ රහසින් මෙනි. කෙල්ල සිනාබරව පිම බලාගත්තාය. පස්සේ අල්ලලාම බලන්නකෝ. ඇය හිමීට කීවාය. සුජාතා දෙන්නා දෙස බලා උන්නේ කඳුළු පුරවාගෙන. ඇය ළඟම ජයන්ත උන්නේය.
සුජාතා අද තමා තුය කදපු සතුට ඇත්තම දැනෙන්නේ දුවල වාසනාවන්තයි කියන්නේ ඒකනේ දුවව හදපු අම්මා ඊටත් වඩා වාසනාවන්තයි කෙල්ලට හොඳක්ම වෙන්න ඕන කොල්ල දුව බලාගනි බලන්නකෝ අද ඒකගේ ලස්සන මට අපේ වෙඩින් එක දවස මතක් වුණා සුජාතා සිනාසුනේ සාගර දෙස බලාය ජයන්ත හැරි රැසවුන් නෑ හිතවතුන් දෙස බැලුවේය සුජාතා අක්කල ඇවිත් නෑ එයාලා එන්නේ නෑ ජයන්ත මට කමක් නෑ අපට අපිටික ඇති ඒ ටික තේරුම් ගත්තා නම් ඒ ඇතියයි සුජාතාට සිතුනේ පෝරි චාරිත්‍ර ඇරමිනි සාගරයියේ මගේ ඔළුව අත ගෑවද රත්තරන් සාගරට පුදුම සිතුනි නෑ එහෙම දැනුණද මටත් උදේ එහෙම දැනුණා ඇයියේ බය වෙන්න එපා ඒ අම්මයි තාත්තයි චූටි මෙනික මටත් හිතුණා සපෝ කීවේ බුලත් පෝරුවට අත හරිමිනි මංගල යවල පිටත් යන නැකත උදාවිය සපු සාගරගේ අත අතරින් සුරත ඇව්වාය මනමාලයාගේ අත අතරින් අත දමාගෙන මනමාලියක් මේ යන ගමන බලන්න ලස්සනය රැස්ස සිටි පිරිස මංගල ශාලාව මැදින් යන මනාල යවලට මල් විසිකලෝය කෙල්ලගේ හිස පුරා පුංචි සුදු පිච්ච මල්ය සුජාතා සුදු මල් දැමූ වතුර වීදුරුවක් ගෙන මනාල යුවල යන පෙරමගට ආවාය. ඇයි මේ චාරිත්‍රය සපු ජනිතුත් යද්දි කළේ නැත. ඒ අන්නේ හොඳ ගමනක් නොවන බව ඇය දැනගෙන උන්නාය. අම්මේ අම්මාගේ දූගේ දෙන්නාගේම ඇස්සල කඳුලය. සපු එහෙමම අම්මා අසල බිම දන එබුවාය. සුජාතා එහෙමම කෙල්ලෝ වැළඳ ගත්තාය. එහෙනම් යාළුවනි තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.